ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනා මගේ channel එකට. අද මම ඔයගලන්ට ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් ගේන්නයි යන්නේ. තේ වර්ග 6ක් එකම වීඩියෝ එකකින් මම අද ඔයගලන්ට හදන හැටි පෙන්වනවා. අපි දැන් බලමු කොහොමද හදන්නේ. මොනවද ඕන කරන්න කියලා. මුලින්ම මම ඔයගලන්ට ඉඟුරු ප්ලේන් ටික හදන විදිය කියලා දෙන්නම් සරලව. මේකට මම හොඳට වතුර එකක් උණු වෙන්න තිබ්බා. මේක හොඳට නටන්න ඕනේ. ඊට පස්සේ අපි හොඳ තේකොළ වර්ගයක් තෝරගන්න ඕනේ. ඔයගොල්ලෝ කැමති තේකොළ වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම නම් පාවිච්චි කරන්නේ සෙස්ටා බ්‍රෑන්ඩ් එකේ තේකොළ. ඒකට මම තේකොළ තේ හැඳි දෙකක් දානවා. තේ හදාගන්න භාජනයේට. මේ විදිහට තේකොළ තේ හැඳි දෙකක් දාලා නටන උණු වතුර මේකට දාලා ඊට පස්සේ අපි විනාඩි 2 3ක් තැම්බෙන්න තියන්න ඕනේ තේකොළ එක. ඕගොල්ලන්ට මෙෂර්මන්ට් එකක් නැත්තම් කෝප් එකකින් මැනලා උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම තලාගත්ත ඉඟුරු කෑල්ලක් මේකට දානවා තේකේ රසය වැඩි කරගන්න. ඊට පස්සේ අපි වහලා විනාඩි 2 3ක් මේක තැම්බෙන්න තියමු. විනාඩි 2 3කට පස්සේ මම තේක හදාගන්න යන කෝප්පෙට සීනි තේ හැඳි දෙකක් හෝ තුනක් දානවා. ඔයගලන්ට රසය කැමති පදමට සීනි දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි හදාගත්ත ඉඟුරු ප්ලේන් ටී එක මේකට පෙරා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි සීනි ටික දිය වෙනකම් මේ විදිහට කලවම් කරගන්න. ඊළඟට මම හදන්න යන්නේ ෆ්‍රෙෂ් මිල්ක් දාලා තේ එකක්. මම වතුර කෝප්ප කාලක් ලිපේ තියලා තියෙන්නේ. ඒකට මම තේකොළ තේ හැඳි දෙකක් දානවා. ඒක හොඳට නටාගෙන එනකොට මම ෆ්‍රෙෂ් මිල්ක් තේ හැඳි ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප තුන් කාලක් මේකට දානවා. ඊට පස්සේ අවශ්‍ය තරම සීනි මේකට දාන්න පුළුවන්. මේ තේනේ අපි හදාගත්ත ෆ්‍රෙෂ් මිල්ක් තේක එක. ඊළඟට මම හදන්න යන්නේ ටින් කිරි තේ එකක්. ඉස්සලා වගේම තේකොළ කෝප් වතුර කෝප් එකට තේකොළ තේ හැඳි දෙකක් දාලා ඊට පස්සේ ඒකට ටින් කිරි මේස හැඳි දෙකක් දානවා. මතක තියාගන්න ඕනේ මේකට අපි සීනි දාන්නේ නැහැ. මොකද ටින් කිරි වල සීනි තියෙන නිසා සීනි දාගන්න එපා මේකට. ඊට පස්සේ අපි හොඳට මේක තේක නටන්න දෙන්න ඕනේ. ඊට පස්සේ අපි තේ කෝප් එකට මේක පෙරාගමු. මේ තියෙන්නේ අපි ටින් කිරි වලින් හදාගත්ත තේ එක. ඊළඟට මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ පොල් කිරි වලින් කොහොමද තේ එකක් හදන්න කියලා. මම මෙතන අරගෙන තියෙනවා පොල් කිරි කෝප්ප තුන් කාලක්. පොල් ගෙඩියකින් ඒ වෙලේ ගාවගත්ත පොල් ගෙඩියකින් උකුවට ගත්ත පොල් කිරි තමයි මේකට ගන්න ඕනේ. කුරුට්ටත් එක්ක පොල් ටික ගන්න එපා. මේකෙන් ගන්න ඕන සුදු පාට හරියේ විතරයි. ඒ වෙලේ මිරික ගන්න ඕනේ. ඊට පස්සේ මම වතුර එකක් පැහෙන්න තියලා තියෙනවා තේකොළ දාලා. ඒකට අපි මේ උකු පොල් කිරි ටික දාලා කලවම් කරගමු. මතක තියාගත යුතු දෙයක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේක හොඳට නටනකම් ලිපේ තියාගන්න ඕනේ. අවශ්‍ය තරමට මේකට සීනි දාගන්න පුළුවන්. ඕගොල්ලන් තව රස වැඩි කරගන්න ඉඟුරු කෑල්ලක් උනත් මේකට තලලා දාගන්න පුළුවන්. හොඳට මේක උතුරවා ගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත පොල් කිරි තේ එක.
ඊළඟට මම කියලා දෙන්න යන්නේ ඔයගලන්ට herbal tea එකක් හදාගන්න විදිහ. මේකට මම කුළු බොඩු වර්ග කීපයක් පාවිච්චි කරනවා. අපි දැන් බලමු මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මේකට මම කොත්තමල්ලි ඇට අරගෙන තියෙනවා තේ හැන්දක්. ඒකම කළුදුරු අරගෙන තියෙනවා තේ හැඳි කාලක්. ඒ වගේම කරද මුංගු දෙකයි කරාබු නැටි දෙකයි ගම්මිරිස් ඇට කීපයක් අරගෙන තියෙනවා. ඒකම පොඩි ඉඟුරු කෑල්ලක්. ඒකම සූදුරු ටිකක් සහ කුරුඳු කෑල්ලක්. මේ ටික ඔක්කොම කබලේ විනාඩි 5ක් සුවඳ එනකම් බැදලා ඊට පස්සේ හොඳට පවුඩර් එකක් වෙනකම් කුඩු කරගන්න ඕන. මේ තියෙන්නේ පවුඩර් එක. අපි දැන් බලමු තේ එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම වතුර එකක් නටන්න තියලා තියෙනවා. ඒකට මම තේකොළ හැඳි එකහමාරක් වගේ දානවා. ඊට පස්සේ මම ඉඟුරු කෑල්ලක් තලලා මේකට දානවා. හොඳට වතුර එක නටාගෙන එනකොට අපි අර කුඩු කරගත්ත පවුඩර් එක මේකට දාන්න ඕන. හොඳට කලවම් කරලා ඒකත් හොඳට නටව ගන්න ඕන. හොඳට නැටුවට පස්සේ මම මේක බා ගන්නවා. නටන වෙලාවේදී ඕගලන්ට අවශ්‍ය නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගන්න පුළුවන්. අවශ්‍ය තරමට සීනි දා ගන්න. මම නම් අනුමත කරන්නේ නැහැ හර්බල් ටී වලට සීනි දාන්න එක. ඒක නිසා මම නම් නිකන් බොන්නේ. ඕගලන්ටත් මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ඇති කියලා මම හිතනවා. මින් ඉදිරියටත් මේ වගේ ලස්සන වීඩියෝස් ගොඩක් ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔයාලගේ වටිනා කමෙන්ට් එක මට දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මගේ චැනල් එක නැරඹුවාට බොහොම ස්තුතියි.